ජනතාවත් පෙරමුණ කිව්වොත් එහෙම යෝජනා කරොත් රනිල් වික්‍රමසිංහ මහත්තය තියාගත යුතුයි කියලා ඡන්ද දෙන්න කියලා එතුමා කියන්නේ නැහැ නේද? අපි රනිල්වත් දැන් අපිට මයින්දත් නැහැ. තර්කාන්විතව එතුමන්ලා ඉන්න මතේ හරි. හරි කියන ගැටලුවක් නැහැ. හැබැයි එතුමන්ලා කොයි වෙලාවකවත් කියලා නැහැ මහින්ද රාජපක්ෂව රනිල් වික්‍රමසිංහ වුණායි කියලා ඡන්දයක් තිබ්බොත් ඡන්දයක් දෙනවා. හරිද? දැන් ඒකනේ මෙතන අවසාන විකල්පය වඩවත් වෙන්නේ. එතකොට ඒකෙදි එතුමන්ලා ක්‍රියාදාමය ගත්තා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ටීන් එක සම්බන්ධවත් අපිට කියන්න තියෙන්නේ බොහොම පැහැදිලිව හොඳට මතක තියාගන්න ඕනේ කාරණේ තමයි මේ වෙලාවේ දෙමළ ජාතික සන්ධානය එක ස්ථාවරයකට ආවොත් මම දන්නවා ඒක නියෝජනය කරන්නේ කවුද කියලා. එක්සත් ජාතික පක්ෂයට කත්ත දීමේ වැඩපිළිලක් දැන් ටීන් එකේ අභ්‍යන්තරයේ කීප දෙනෙක් විසින් ක්‍රියාත්මක කරගන්න ලබාගෙන යනවා. ඒ මම සම්බන්ධයෙන් මැතුමාට ඒකේ චෝදනාවක් කරන්නේ නැහැ. අනිකුත් මන්ත්‍රීවරුන්ට අපි චෝදනා කරන්නේ නැහැ. හැබැයි ඒකේ ඉන්නවා එක්කෙනෙක් දෙන්නේ නම්ම අපි ඉස්සරහට කියන්නම්. ඔවුන් අද දෙමළ ජනතාවගේ ඡන්ද ගන්න බෑ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් යන්න ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් මේක ඇතුළේ ඉන්නවා. ඒ අය බලනවා දෙමළ ජනතාවගේ සියලුම වැඩපිළිවෙල මේ තුල ඉෂ්ට කරගන්න. මම කියන්න කැමතියි මේ රටේ සිංහල බෞද්ධ ජනතාවගේ සත්‍ය බෞද්ධ සිංහල ජනතාවගේ දෙමළ මුස්ලිම් ජනතාවගේ බෞද්ධර බලයක් ලබාගෙන තමයි මෛත්‍රීපාල සිසිල ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති වුණේ. ඒ විතරක් නෙමෙයි ඒ තුමා බොහොම පැහැදිලිව ව්‍යවස්ථාව වෙනස් කිරීම සම්බන්ධව අපි අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මතේ ඉතාම පැහැදිලිව අපි කිව්වා. ඊළඟට අනෙක් කාරණේ තමයි එක්සත් ජාතික පක්ෂෙන් කිසිදු ආකාරයේ යෝජනාවක් මේ ව්‍යවස්ථා සංශෝධනයට ගෙනාවේ නැහැ. දෙමළ ජනතාව රැවට්ටුවේ එක්සත් ජාතික පක්ෂය විසින් මොකද හේතුව වුන් ව්‍යවස්ථාව සම්බන්ධ කිසිදු අදහසක් ඔවුන්ගේ ගෙනාවේ නැහැ. හරි. ඒ තුලම අපිට විශාල අර්බුද ගන්නවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි මේ රට පාවා දෙනවා, රට බුද්ධාගම නැති කරනවා, මේ වගේ චෝදනා ගන්නවක් අපිට ආවා. අපි බොහොම පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මත අපි කියලා තියෙනවා. ඒ වගේ මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ රටේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුමක් දිය හැකි එකම පුද්ගලයෝ දෙන්න මම විශ්වාස කරන හැටියට මෛත්‍රීපාල සිසින ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා නැත්තම් වර්තමාන අග්‍රාමාත්‍යතුමා. මොකද හේතුව ඒ අය කියන දෙයක් ලංකාවේ සිංහල මිනිස්සු පිළිගන්න. ඔවුන් දන්නව කවදාකවත් ඔවුන් මේ රට පාවා දෙන්නේ නැහැයි කියලා. ඒ වගේම මේ රට විනාශ කරන්න බෙදන්න ඉඩ දෙන්නේ නැහැයි කියලා. ඒ නිසා අපි දෙමළ ජනතාවගෙන් ආදරෙන් ඉල්ලන්නේ මේ වැඩපිළිවෙලට සහයෝගී ශක්තිය දෙන්න ඔබතුමාලගේ නියෝජිතයන්ට කියන්න කරුණා කරලා මේ එක්සත් ජාතික පක්ෂයේ උද්ගලික න්‍යාය පත්‍රවලට යන වැඩපිළිවෙල නතර කරන්න. මොකද මෙහෙම ගිහිල්ලා අවසාන වශයෙන් එක්සත් ජාතික පක්ෂයට කත්ත දින තැනකට දෙමළ ජාතික සන්ධානයේ ගියොත් දකුණේ සිංහල ජනතාවගේ විශාල විරෝධයක් මේකට එන්න පුළුවන්. අපි ඒක අවම කර ගැනීම සඳහා අපිට කරන්න පුළුවන් උපරිම කාර්යභාරය අපි කරනවා. අපි සූදානම් දෙමළ ජනතාවගේ මේ ප්‍රශ්නය සම්බන්ධව ගන්න පුළුවන් ඉතාම පියවර හරියට මේ ජාතින් අතර තියෙන අවබෝධය දෙමළ ජනතාවගේ තියෙන ප්‍රශ්නය ගැන අපි ගැටලු පිළිබඳ හොඳට අවබෝධයෙන් ඉන්න අය අපි ඒකට සහයෝග දෙන්න සූදානම්. හැබැයි මේ වෙලාවේ දෙමළ ජාතික සන්ධානයේ ඉන්න මන්ත්‍රීවරු විවිධ කාරණා නිසා එහි ඉන්න එක්කෙනෙක් හෝ දෙන්නෙක් නිසා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු මේකට පක්ෂව ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව හිටගත්තොත් අපිට බැරි වෙනවා අත උස්සන්න. ඊළඟට අනාගතයේ එන දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නේ ගැටළු විසඳන්න හදන වැඩපිළිවෙලකදී අපිට යම් තීන්දුවක අපිට ගන්න වෙනවා. ඒතකොට මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ වෙලාවේ දෙමළ ජාතික සන්ධානයේ මැදිස්ත්‍රව ඉන්න තරමට අපිට ලේසි ඊළඟ එන දෙමළ ජනතාවගේ එන ප්‍රශ්නයකට විසඳුම් හොයන ජාතික ගැටළුවකදී සහයෝගය දෙන්න ශක්තිය දෙන්න. මොකද අපි ඔවුන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ඒක. මොකද ඔවුන්ට තියෙන්නේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාද, මෛත්‍රීපාල සිසිල මහත්තයාද, මහින්ද රාජපක්ෂ මහත්තයාද නෙවෙයි. ඔවුන්ට තියෙන ප්‍රශ්නේ ඔවුන්ගේ දෙමළ ජනතාවගේ තියෙන දුක්ඛම් කම්කටොළු, ඔවුන්ගේ තියෙන ගැටලු ටික, ඔවුන්ගේ දේශපාලන ප්‍රශ්නේ විසඳගන්න. එහෙනම් ඒකට අපි සියලු දෙනාගේම සහයෝගය ඔවුන්ට අවශ්‍යයි. ඒ නිසා අද මේ රටේ දැවැන්තම සිංහල බෞද්ධ ජනතාවගෙත්, ඒ වගේම කතෝලික ජනතාවගෙත්, මුස්ලිම් ජනතාවගෙත් බලය නියෝජනය කරන්නේ මෛත්‍රීපාල සිසිල මැතිතුමත්, මහින්ද රාජපක්ෂ මැතිතුමත්, දෙමළ ජනතාවත් ඇතුළුව. ඉතින් ඒ නිසා මේ වෙලාවේ ඔවුන් මැදිස්ත්‍රව සිටීම වැදගත් වෙනවා. අපිට අනාගතයේ එන්න තියෙන දේශපාලන ගැටලුවට වෙන විසඳුම සොයා ගැනීම සඳහා අවශ්‍ය කරන සහයෝගය ලබා ගැනීම සඳහා. ඒ නිසා මම කියන්න කැමති ඔය නම්බර ටික එකතු කරලා දෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට පක්ෂ කීප දෙනෙක් ඔය ටීන් එකේ ඉන්න නිසා. ඒ නිසා ඔయిత වැඩි තව පිරිසක් ඉන්නවා අපිත් එක්ක වැඩ කරන්න කැමති අය. ඒ නිසා ඒක හොඳට මතක තියාගෙන වැඩ කරන්න. මොකද තවමත් මේ රටේ ජනාධිපති මෛත්‍රීපාල සිසිල මැතිතුමා එතුමා ඡන්ද ලක්ෂ 62ක් ගත්ත ඒ ක්‍රියාදාමයේ එතුමා ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ ජනබලය යහපාලනය පිළිබඳ ප්‍රතිපත්ති එතුමා ක්‍රියා කරගෙන යනවා. යම් යම් තීන්දුව තීරණ ගන්න වෙනවා. එහෙම නැත්නම්
එතුමටත් බැලිලියන්න තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මම කියන්න කැමති ඔය නොම්බර ගැන අපි කලබල වෙන්නේ නැහැ. 14 වෙනිදාට අපි ඒක තීරණය කරමු. TN එකේ මාධ්‍ය ප්‍රකාශක සුමන්දිරන් මහත්තයා. ඔය සුමන්දිරන් මහත්තයා නෙවෙයි කියන්නේ. තව TN එකේ කට්ටිය ගොඩක් ඉන්නවා අපිත් එක්ක කතා කරන කට්ටිය. සම්බන්ධ මැතිතුමාගේ ප්‍රකාශය අපි අනාගතේ බලමු කොහොමද වෙන්නේ කියලා.